Santo, santo, santo. Namaskar veva budurvanata samada buduhimi saranayami. Namaskar veva damruvanata samada sadaham saranayami. Namaskar veva sangaruvanata samada mahasanga saranayami. Namaskar veva tunuruvanata samadati sarana saranayami. Sadhu, sadhu, sadhu. අපිට මේ දහම් විනය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී මේ සුදම් මරණ සදහම් දේශනාව සඳහා සැදැහැබර දායකත්වය දාන ලබන්නේ පින්වත් සිසිල් සෙනරත් විතාරණ ඒ පින්වත් මහත්මා විසින්. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අද දවසට 13 වන ජන්මදිනයේදී තිබෙන එස්සේ සිතුකි යහන්සා දියණියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඒ දිනයේ සීයා විසින් තමයි අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා සදහැබර දායකත්වය දන් ලබන්නේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විදිහට ඒ තමන්ගේ දරුවන්ට ඒ විදිහට ඒ ධර්මය ඔස්සේ සෙත් ප්‍රාර්ථනා කරන එක ඇත්තටම වැඩිහිටියන් විදිහට ගොඩාක් අගය කරන්න ඕනේ, සතුටු වෙන්න ඕනේ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා ඒ කිඹුල්වත් නුවර වැඩ ඉන්න කාලේ මේ පිඟුතුන් දන්නවා, එක දවසක් බුදුරජාණන් වහන්සේ ඒ කිඹුල්වත් නුවර වීදි ඔස්සේ වඩින වෙලාවේ යශෝදරා දේවිය බුදුරජාණන් වහන්සේව දැකලා ඒ තමන්ගේ පුත්‍රයා වන රාහුල කුමාරයාට පෙන්නුවා, අර පාරේ ඒ වීදියේ වඩින්නේ ඔබගේ පියාණන් වහන්සේ. බුදු රාහුල කුමාර තමන්ගේ තාත්තව දැකලා තිබුණේ නැහැ, බුදුරජාණන් වහන්සේව දැකලා තිබුණේ නැහැ. ඉතින් රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේව පෙන්නලා යශෝදරා දේවිය ඒ රාහුල පොඩි කුමාරයට කිව්වා, රාහුල පුතේ ඔයා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් දායාද ඉල්ලන්න, ඔබේ දායාදය ගිහින් ඉල්ල ගන්න කියලා. එතකොට ඒ වෙලාවේදී රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුළඟිල්ල එල්ලිලා, ශ්‍රමණයන් වහන්ස ඔබ වහන්සේගේ ඡායාවත් මට හරිම සනීපයි කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දෑවැත් දිල්ලා සිටියා, දායාද ඉල්ලා සිටියා. ඒ කියන්නේ ඒ තමන්ගේ පරපුරේ නැත්තම් තමන්ට සාමාන්‍යයෙන් වැඩිහිටියන් ඊට පස්සේ තමන්ගේ ළමයින්ට තමන්ගේ දෑවැද්ද නැත්තම් තමන්ගේ සතු දේවල් දායාද කරනවා. ඒ විදිහට මේ රාහුල කුමාරයාත් බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලා සිටියා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ
මෙන්න කිසිම දෙයක් කිව්වේ නැහැ බුදුන් වහන්සේ වදාලා. එහෙනම් මේ රාහුලව පැවිදි කරන්න. බුදුරජාණන් වහන්සේ දරන් හිටියා මේ ලෝකේ තමන් වහන්සේට ඒ තමන්ගෙන් බිහි වුණු ඒ කුමාරයාට දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දායාදය තමයි මේ ධර්මය, මේ විනය, මේ බුද්ධ ශාසනය. ඒ ඇරෙන්න මේ ලෝකයේ මොනතරම් වස්තු ලබා දුන්නත්, මොනතරම් සැප සම්පත් ලබා දුන්නත්, ඒ ධර්මයෙන් ලබා දෙන තරම් සැපයක්, සැනසිල්ලක් ජීවිතයට මෙන්න ළඟා කරගන්න ක්‍රමයක් මේ ලෝකේ නැහැ. නිසා තමන් වහන්සේගේ ඒ පුත්‍රයන් වහන්සේ වෙන රාහුල කුමාරයට බුදුරජාන් වහන්සේ දායාදේ විදිහට ලබා දුන්නේ මේ ධර්මය, මේ ධර්ම විනය, පැවිද්ද, මේ බුද්ධ ශාසනය. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ යථාර්ථය ඒ විදිහටම හරියාකාරයෙන් අවබෝධ කරගත්තා. ඒ යථාර්ථය අවබෝධ කරලා ඒ යථාර්ථය තුළ ජීවත් වෙන විදිය අපිට කියා දුන්නා. ඒ නිසා පින්වත්නි, මේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහෙන වෙලාවේ අපේ ජීවිතයට මේ ලෞකික දේවල් වලින් තොර, මේ ලෝකෙන් එතෙර වෙන ඒ පරම සුන්දර ධර්මය ගැන හිතේ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න, යම්කිසි දැනුමක් හරි ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මොකද ගොඩාක් දෙනෙක් බණ අහද්දී කැමති තමන්ගේ ජීවිතයට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න අදහසින් නෙමෙයි, එහෙම නැත්තම් මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අදහසින් නෙමෙයි, යාලා බලාපොරොත්තු වෙන්නේ එක කොහොමද තමන්ගේ මේ ජීවිතයේ ප්‍රශ්න ටික පොඩ්ඩක් මුගක් කර පිළිවෙලක් කරගන්නේ, ජීවිතේ කොහොමද හදාගන්නේ, ඔයගේ යම්කිසි පොඩි පොඩි දේවල් ටිකක් සමහර අය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය තුළින් මේ ලෝකෙට බලාපොරොත්තු වුණේ උතුම් වූ දෙයක් ලබා දෙන්න. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දකපු ආකාරය, මේ ලෝකේ අවබෝධ කරපු ආකාරය බුද්ධ වචනය ඔස්සේ අපිට ඉගෙන ගන්න අවස්ථා උදා වෙනවා. එනිසා අපිටත් ඒ බුදුන් වහන්සේගේ ධර්මය අහලා මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණොත් අන්න එදාට අපි බුදුරජාණන් වහන්සේගේ දායාදය හරියට ලබා ගත්ත වෙනවා. ඒතර අපිටත් කරන්න තියෙන්නේ යම් කිසි කෙනෙක්ට අපි හිතයි ශීනම්, අපි ආදරය කරනවා නම්, අපි සෙනෙහවන්ත නම්, ඒ අයටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ලබා දෙන්න ඕනේ. ඒ නිසයි බුදුන් වහන්සේ එක අවස්ථාවක වදාළේ, පින්වත් මහණෙනි, ඔබ යම් කිසි කෙනෙක්ට හිතයි ශීනම්, සෙනෙහවන්ත නම්, ඒ අයත් ඔබ කියන දේ අහන්න සෝදානම් නම්, ඔබට කන් යොමු කරනවා නම්, ඒ අයට බුදුරජාණන් වහන්සේව සරණ යන්න කියලා දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ අදාළ ශ්‍රී සද්ධර්මය සරණ යන්න කියලා දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ අදාළ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සරණ යන්න කියලා දෙන්න. ඒ වගේම සිල්පදවල හොඳින් හික්මෙන්න කියලා දෙන්න. ඊතර පින්වත්නි, මේ කාරණා හතරින් ඇරෙන්න මේ බුද්ධ ශාසනයේ වෙන අපිට දෙන්න පුළුවන් වෙන දෙයක් නැහැ. අපිට කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දේ තමයි මේ උතුම් තිසරණය. තිසරණයෙන් තොර මේ ලෝකේ වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. ඒකයි ඒකට අපි කියන්නේ තෙරුවන් කියලා. තෙරුවන් කියලා කියන්නේ රත්න තුනක්. රත්න කියලා කියන්නේ ගොඩාක් වටිනා මැණික්, ගොඩාක් වටිනා දේ කියන එකට තමයි රත්නය කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ තියෙන වටිනාම දේවල් තමයි බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ තුනෙන් තොරව මේ ලෝකේ වෙන වටිනා දෙයක් මේ ලෝකේ හොයාගන්න නැහැ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි ඒ ආකාරයෙන්ම අපි ඇහුවොත්, ඒ ආකාරයෙන් අපි තේරුම් ගන්න උත්සාහ කළොත් අපේ ජීවිතේට අපිට මේ බොහෝ සැනසෙල්ලක් යහපතක් උදා කරගන්න අවස්ථා උදා වෙනවා. ඒ නිසා මේ පින්වතුන්ට අද දවසේදී
ඒ බුදුරජාන් වහන්සේ වදාළ හරි වටිනා සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ තමයි කුද්දක නිකායේ සුත්ත නිපාතයට අයිති කාම සූත්‍රය කියන උතුම් සූත්‍ර දේශනාව. පින්නන්ද බුදුරජාන් වහන්සේ මේ ලෝකේ කාමයන් ගැන වදාළේ මොකක්ද? මේ ලෝකේ අපි ආස කරන අපිට සතුට ඇති කරන රූප ශබ්ද ගන්ධ රස පහස කියන මෙන්න මේ පංච කාමය පිළිබඳව බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළේ මොකක්ද කියන කාරණාව මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා දේශනා කරනවා. පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දැක්කා එක දවසක් බුදුරජාන් වහන්සේ දිවසින් බලද්දී මහා කරුණාවෙන් එක ගොවියෙක්ව එක බ්‍රාහ්මණයෙක්ව දැක්කා. මේ බ්‍රාහ්මණයා ගොවිතැන් කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට ධර්ම අවබෝධ කරගන්න පින තියෙනවා. වාසනාව තියෙනවා. හැබැයි එයාට දැම්ම බණ කිව්වා කියලා ධර්මයේ කිව්වා කියලා එයාට තේරුම් යන්නේ නැහැ. ඒ නිසා ඒකට සුදුසු කාලයනකම් ඉන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? එක දවසක් මේ බ්‍රාහ්මණයා තමන්ගේ කුඹුර සීසාන වෙලාවේදී බුදුන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරලා මේ බ්‍රාහ්මණයන් ඇහුවා, බ්‍රාහ්මණය ඔබ මේ මොකද කරන්නේ? එතකොට මේ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අද මම්මගේ කුඹුර සීසානවා. ඊට පස්සේ දවසෙත් බුදුන් වහන්සේ ටික කාලසකින් ආපහු වැඩියා. වඩනකොට ඒ ගොවියා ඒ කුඹුරේ විතරවි වපුරනවා. එතන බුදුරජාණන් වහන්සේ ගොවියන් ඇහුවා, බ්‍රාහ්මණය ඔබ මේ අද මොකද කරන්නේ? මම අද මේ වී වපුරනවා. ඉතින් මේ විදිහට මේ ගොවියා ඒ කුඹුරේ ඒ කොළ මේ තනකොළ හිටවන දවසට ඒ මේ වී පැල හිටවන දවසට ඊට පස්සේ නොඑක් අවස්ථාවල්දී ටික ටික මේ කුඹුර පැහැදිලිගෙනකොට නොඑක් අවස්ථාවල්දී කුඹුරට වැඩියා. වැඩලා අර බ්‍රාහ්මණයත් එක්ක කතා බහේ යෙදුනා. එතන මේ බ්‍රාහ්මණයාට බුදුන් වහන්සේගෙන යම්කිසි හිතයිශී බවක් හිතවත්කමක් ඇති වුණා. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ හොඳ යාළුවෙක් විදිහට සලකන්න පුරුදු වුණා. ඉතින් ඒ වෙලාවේදී ඔන්න අන්තිමට දැන් කුඹුර පැහිලා හොඳට පීදිලා දැන් කපන්න ඔන්න මෙන්න තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ එදාත් අර බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න කුඹුර ගාවට වැඩියා. තේ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට කියනවා, බවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මේ කුඹුර ආරම්භ කරපු දවසේ ඉඳන් මේ මගේ කුඹුර ගාවට වැඩියා. ඒ නිසා ඔබ වහන්සේ මගේ හොඳ මිත්‍රයෙක් විදිහට මං සලකන්නේ. හෙට මං මේ කුඹුර මේ වී ගොයම් කපලා වී ගැට ගන්නවා. ඒ නිසා මේකේ මුල්ම දාන ටික මං ඔබ වහන්සේ තමයි පූජා කරන්නේ. එනිසා ඔබ වහන්සේ හිට මගේ ගෙදරට වඩින්න ඕනේ, මම ඔබ වහන්සේට දාණේ ලෑස්ති කරනවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේ මේ එක්කෙනෙක්ට ධර්මය අවබෝධ කරවන්න කොච්චර මහන්සි වුණාද. ඒ බ්‍රාහ්මණයා වෙනුවෙන් කී වතාවක් ඒ බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න වැඩි යඩ. ඉතින් පින්නන්නේ ඒදා හවස මේ බ්‍රාහ්මණයා දැන් සතුටින් ගෙදර ගියා. ඊට පස්සේ දවසේ කුඹුර කපලා බුදුන් වහන්සේට දානයක් දෙන්න ඕන කියලා කල්පනා කරලා. හැබැයි බ්‍රාහ්මණයන් නොහිතුව දෙයක් එදා රෑ සිද්ධ වුණා. ඒ තමයි එදා රෑ මේ අහස කළු කරලා මහා වැස්සක් ඇදහැලෙන්න ගත්තා. ඒ බ්‍රාහ්මණයාගේ ඒ ගොය ඒ ඉඩම තිබුණේ කුඹුර තිබුණේ වැව ගාව. එදා දවසේ මහා වැස්සට වැව උතුරලා අර මුළු කුඹුරම වතුරෙන් යට වුණා. දැන් බ්‍රාහ්මණයා ගැහි ගැහි බලාගෙන ඉන්නවා අද වැස්සට මොකක් හරි වෙයිද දන්නේ මගේ කුඹුරට කියලා. මගේ ගොයමට මොනවා හරි හානියක් වෙයිද දන්නේ කියලා දැන් යාගන්න විදිහකුත් නැහැ. උදේ ගිහින් බලද්දී එතන කුඹුරක් නැහැ. තියෙන සම්පූර්ණ ජලාශයක්. මේ බ්‍රාහ්මණයාට හිතා ගන්න බැරි වුණා, වාව ගන්න බැරි වුණා. අනේ මගේ මහන්සිය වතුරේ ගියා.
ඒ විතරක් නෙමෙයි මම මගේ හිත මිත්‍ර ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට පොරොන්දු වුණා මං අද මේ ගොයම් කපලා ඒකෙන් දානයක් පූජා කරනවා කියලා. අනේ මගේ ඒ පොරොන්දුවත් මට අද ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා ඒ බ්‍රාහ්මණය බොහොම දුකින් එතරම් අඬාවටන පටන් ගත්තා. අනේ මේස මොකද කරේ බොහොම අමාරුවෙන් ඒ බ්‍රාහ්මණයව ගෙදරට එක්කන් ගියා. එක්කන් ගියාට පස්සේ ඒ බ්‍රාහ්මණයගේ වැඩේම අඬා අඬා කල්පනා කර කර ඉන්න එක. බුදුරන් වහන්සේ මේ කාරණාව දැක්කා. බුදුරන් වහන්සේ ඒ බ්‍රාහ්මණය ගාවට ගිහිල්ලා මෙන්න මේ කාමයේ ස්වභාවය ගැන කියලා දෙන කාම සූත්‍රය ඒ බ්‍රාහ්මණයට දේශනා කළා. ඒ අවස්ථාවේදී ඒ බ්‍රාහ්මණය ධර්මය අවබෝධ කළා. ඒත් බලන්න බින්නත් එහෙනම් හැමෝටම හැම වෙලාවෙම ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. ඒත් බුදුරයන් වහන්සේ ඒකයි ඒ බ්‍රාහ්මණයට කලින් ධර්මයේ දේශනා කළේ නැත්තේ. ඒක සමහරලාට කලින් ධර්මයේ දේශනා කළා නම් එයාට සමහර ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ජීවිතේ ප්‍රශ්නයක් ආවට පස්සේ අන්න එයාට ජීවිතයේ යථා ස්වභාවය ගැන කියලා දෙන්න පුළුවන්. මොකද ඒක එයා අත්දැකීමෙන් දන්නවා මේක යථා ස්වභාවය මේක සත්‍යයි කියලා. ඒ නිසා මුළු සමහර දෙමව්පියෝ ඉන්නවා තමගේ ළමයි ධර්මයට ගන්න ආසයි සමහර ලාවට. හැබැයි ළමයි ධර්මයට උනන්දුවක් නැහැ. වනහන්න කිසිම කැමැත්තක් නැහැ. සමහර සිල් ගන්න යන්න කිව්වත් සිල් ගන්න යන්නේ නැහැ. හැබැයි ළමයින්ට ටික ටික හරි පොඩ්ඩක් හරි අදහසක් දීලා තිබ්බොත් එහෙම එළමගේ ජීවිතේ ප්‍රශ්න එනකොට ගැටළු වෙනකොට ඒ ළමයි සමහරට තීරුම් ගනී. සමහර මුල් කාලේ තීරුම් ගන්න එකක් නැහැ. මොකද ඒ ගැන අවබෝධයක් නැති නිසා ජීවිතය ගැන. හැබැයි ටික ටික ජීවිතේ ප්‍රශ්න එද්දී මේ ජීවිතේ ගැටළු වලට මොහොන දෙද්දී අන්න එතකොට තීරුම් ගනීවි මේ ධර්මයේ වටිනාකම. සමහර එදාට ධර්මයට එයා ආසකන ඉඩ තියෙනවා. ඒ නිසා අපි කෙනෙක්ට ආදරේ නම් සෙනෙහවන්ද නම් අපි යාට ධර්මයෙන් උපකාර කරන්න උත්සාහ කරන්න ඕනි. හැබැයි ඒකට යම්කිසි ඉවසීමක් අපි ගාව තියෙන්න ඕනි. තබාන බුදුරජාණන් වහන්සේ කොච්චර ඉවසීමෙන්ද අර බ්‍රාහ්මණයත් එක්ක කටයුතු කළේ. ඒතර ඒ නිසාම නේද ඒ බ්‍රාහ්මණයාට යහපත උදා වුනේ. ඒ නිසා අපිත් යම්කිසි කෙනෙක්ට ධර්මය දෙන්න කැමති නම් අපිත් ඉවසීමෙන් ඒක කරන්න ඕනි. සමහර මුල් කාලේ යාට ඒ ධර්මයට උමනාවක් නැති වෙයි. හැබැයි අර බුදුරජාණන් වහන්සේ වන්න හරි ලස්සනට උපක්‍රම පාවිච්චි කරපු විදිය මුලින් මුනේ බ්‍රාහ්මණයත් එක්ක හිතවත් වෙච්ච එක. හිතවත් වෙලා තමයි එයාට ප්‍රශ්න ආපු වෙලාවේදී ධර්මයෙන් උපකාර කරේ. නමුත් දැන් කාලේ අය එහෙමනේ මේ කරන්නේ. සමහරවිට ළමයින්ට බයිනවා. මේ ළමයින්ට නම් කිසිම උනන්දුවක් නැහැ මේ ධර්මය ගැන. මේ ජීවිතේ නම් මේ ජීවිතේ මොනවා කරගනින්ද දන්නේ නැහැ කියලා බැන බැන ඉන්නවා. අර ළමයින්ට හිතවත් වෙලා හිතවත් කමින් මිත්‍ර කමින් ඒ ධර්මය දෙන උත්සාහ කරන්නේ නැහැ. ඒතර ඒ නිසා මොකද වෙන්නේ? කවදාවත් ඒ ළමයි අර අම්මා හෝ ආච්චි හෝ ඒ සීයා හෝ කියන දේ සමහරට අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ඒ ළමයින් එක හිතවත් වෙලා යාළුවෝ වගේ කටයුතු කරද්දී ටික ටික ඒ ළමයින්ට ධර්මය දෙන එක. ඒතර ඒ වෙලාවේදී ළමයින්ට ටික ටික සමහරලාට ධර්මය හිතට යාවි. ඒතර ඒ නිසා පින්වත්නි බුදුන් වහන්සේ වදාළ මේ දහම් කාරණාව අපි ඉගෙන ගමු. ඒ බ්‍රාහ්මණයා ඒ ජීවිතයේ ශෝකයට පත්වෙච්ච අවස්ථාවේදී ඒ ප්‍රශ්නකට මුහුණ දුන අවස්ථාවේදී බුදුන් වහන්සේ මොකක්ද ඒ බ්‍රාහ්මණයාට කියලා දුන්නේ? මේ ජීවිතයේ ස්වභාවය ගැන මොකක්ද ඒ බ්‍රාහ්මණයාට බුදුරජාන් වහන්සේ දේශනා කළේ? බුදුන් වහන්සේ වදාහලා කාමං කාමය මානස්ස යස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති. මේ ලෝකේ තමන් ආස කරන දේවල් වලට කැමති වුණු කෙනා ඒ දේවල් යම් දවසක තමන්ට ලැබුණද ඒ කෙනා එදාට බොහොම සතුටු වෙනවා. අද්ධා පීති මනෝ හෝති, ඒ කාන්තම ගොඩාක් සතුට සිතින් යුක්ත වෙනවා. තමන්ට තමන් ආස කරන දේ ලැබුණා කියලා ගොඩාක් සතුටින් පිනා යනවා. ඒක තමයි මේ කාමයන්ගේ ස්වභාවය. ඒ තමයි මේ කාමයන්ගේ ආස්වාදය. ඒ කියන්නේ තමන් යම් කිසි දෙයකට ආස කරනවද මේ දේවල් ආස කරන දේවල් තමන් ලැබුණට පස්සේ ඒකට තමන් ගොඩාක් හිතේ සතුටක් හිතේ ගොඩාක් ප්‍රීතියක් හට ගන්නවා තමන් ආස කරන දේ තමන්ට ලැබුණා කියලා.
ඒක තමයි මේ අපි ආස කරන දේවල් වල ස්වභාවය. මොකද ඒක නිසා තමයි අපි මේ දේවල් පස්සේ යන්නේ. මොකද එහෙම දෙයක් තිබුණ නැත්නම් අපි ආස කරන දේවල් අපිට ලැබුණාට පස්සේ හිතේ යම්ති මොකද සතුටක් නැත්නම් හිතේ කිසිම වෙනසක් නැත්නම් සාමාන්‍ය විදියම නම් අපි මෙච්චර මහන්සි වෙනවද මේ දේවල් අපි ළඟා කරගන්න. මොකද අපි හිතමුකෝ ජීවිතේ සමහර ලාවට කෙනෙක් කැමති හොඳ ගෙයක් අරගෙන හොඳ වාහන අරගෙන එහෙම ජීවත් වෙන්න. ඉතින් ඒවත් එක්ක යා මොකද කරන්නේ? ඒව ආසාවෙන් ඒ බලාපොරොත්තුෙන් ඉතින් මහන්සි වෙනවා. ඒ මොකද යම් දවසක ලැබුණට පස්සේ යාට ලොකු සතුටක්, හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සතුටත් එක්ක එයා අර දේවල් ගැන ගොඩාක් ලොකු අදහසක් ඇති කරගන්නවා. මේ මට වටින දෙයක් ලැබුණා, මට මං කැමති දේ ලැබුණා කියලා ඒක ගැන බලබලා ඒක ගැන හිත හිතා කල්පනා කර කර නැත්නම් ඒක අතගගා ඒක සතුටින් පිළිගන්නවා, ඒකට ආස කරනවා. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ තියෙන ස්වභාවය. ඒක නිසා තමයි අපි මේ දේවල් පස්සේ යන්නේ. එහෙම දෙයක් තිබුණ නැත්නම් අපි කවදාවත් මේ දේවල් පස්සේ යන්නේ නැහැ. මේ බුදුන් වහන්සේ වදාලා තස්ස චේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රූපති. හැබැයි ඒක තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි තස්ස චේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ. ඒ වගේ දේවල් ආසයෙන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට තේ කාමා පරිහායන්ති යම් දවසක ඒ බලාපොරොත්තු වෙන දේවල් නැති වෙලා යනවද, නැත්නම් ඒ බලාපොරොත්තු වෙන දේවල් තමන්ට ඕන විදිහට ඉෂ්ට කරගන්න බැරි වෙලා යනවද, මොකද යා වෙන්නේ? සල්ල විද්ධෝව රූපති. හරියට මගේ හිතේ හුලක් ඇනුණා වගේ, මොකක් හරි පිහියක් හරි නැත්නම් මොකක් හරි හුලක් තමන්ගේ හිතේ ඇනුණා වගේ ගොඩාක් එයා දුක් වෙනවා, ශෝක කරනවා. තොර බලන්න අර බ්‍රහ්මණට උනේ ඒ දේ නෙමෙයිද? තමන් ආස කරපු දේ තමන් නැති වෙලා යනකොට, තමන් ආස කරපු දේවල් ඒ දිවට ඒ විදිහට සිද්ධ නොවෙනකොට එයා මහා ශෝකයකට පත් වුණා, මහා දුකකට පත් වුණා. පිටන්ද මේ ලෝකේ මේ තමන් ආස කරන දේවල් වල මේ යථා ස්වභාවය මේකයි කියලා මේ ලෝකේ වෙන කට්ටිය කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ මොකද එයා ඒකට අකමැති. මේ තමන් ආස කරන දේවල් නිසා තමන්ගේ ජීවිතේ දුක ඇති වෙන්න පුළුවන්, ශෝකය ඇති වෙන්න පුළුවන් කියන කාරණාව මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නේ නැහැ. ඒකට ගොඩාක් අය අකමැති. සමහරුන්ට කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද එක අවස්ථාවක බුදුරජාන් වහන්සේට මුණ ගැහුණා එක තාත්ත කෙනෙක්. මේ තාත්තා තමන්ගේ දරුවා නැතිවීම නිසා ගොඩාක් දුකෙන් හිටපු කෙනෙක්, අඬ හිටපු කෙනෙක්. ඉතින් බුදුරජාන් වහන්සේට මේ කෙනාව හම්බුණාට පස්සේ බුදුන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රහ්මණය, ප්‍රිය කරන දේවල් නිසා ශෝකය ඇති වෙනවා තමයි. තමන් ආස කරන දේවල් නිසා හිතේ දුකක් හට ගන්නවා තමයි. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය කියලා කිව්වා. දැන් බලන්න මේ මිනිස්සයා දැන් තමන්ගේ දරුව නැතිවීම නිසා අඬාන හිටපු කෙනෙක්. බුදුන් වහන්සේගේ වචනේ අහුව විතරයි බ්‍රහ්මණයා බැලුවා බුදුන් වහන්සේ දිහා. බල්ලා ඇහුවා, "එහෙම කොහොමයි වෙන්නේ? ප්‍රිය දේවල් නිසා, තමන් ආස කරන දේවල් නිසා තමන්ට සතුටක් නැති වෙන්නේ. දුකක් කොහොමද ඇති වෙන්නේ?" කියලා ආපහු අනිත් පැත්තට ඇහුවා. අනිත් පැත්ත රහලා ගස්සගෙන ගියා. දැන් තමන් අඬාන ඉඳිද්දි, තමන් දුකෙන් ඉඳිද්දි තේරෙන්නේ නැහැ තමන් ආස කරන දේවල් නිසා තමන්ට දුක හට ගන්නවා කියලා. තමන්ට ශෝකය හට ගන්නවා කියන කාරණාව තේරෙන්නේ නැහැ. එහෙම ඒක කිව්වත් තමන් අත්දැකීමෙන් ඒක වින්දත් ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ. ඒ නිසායි පින්නන්දි බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලෝකේ දේවල් තියෙනවා යංජනා සුගතෝ ආහෝ තදරියා ආහෝ දුක්ඛතෝ. මේ ලෝකේ අනිත් මිනිස්සු සැපයි කියලා දෙයක් හිතාගෙන ඉන්නවද? ආර්යයන් වහන්සේලා ඒකට කියන්නේ දුකයි කියලා. යම්පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු. මේ ලෝකේ යම් කිසි දෙයක් දුකයි කියලා කියනවද? ආර්යයන් වහන්සේලා ඒක සැපයි කියලා අවබෝධ කරගත්තා.
මේ ලෝකෙ මේ සාමාන්‍ය මිනිස්සුගේ කල්පනා රටාවයි මේ ධර්මය අවබෝධ කරපු උත්තමයන් වහන්සේලාගේ කල්පනා රටාවයි සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ නිසා මොකද වෙන සමහරව මේ බුද්ධ ශාසනය කැමති නැහැ. මොකද මේක අනිත්‍ය අනිත්‍යයි කියලා කියනවා, දුකයි දුකයි කියලා කියනවා. මොකද්ද මේක කියලා මේක හරිම මේ ඍණාත්මක චින්තනයක් නේ කියලා මේකට ගරහනවා. මොකද මේ යථාර්ථය අවබෝධ කරගන්න තරම් හැකියාවක් ඒ අයට නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මේක හැමෝටම එහෙම තේරෙන එකක් නෙමෙයි. මේ ලෝකේ ගොඩාක් අය මේ ආසාව නිසා, ආසාවෙන් අන්ධ වෙලා, ආසාවෙන් ඇලිලා ඒක පස්සෙම යන අය. මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බුදුහන්සේ කල්පනා වුණා. ඒ බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් දවස් කිහිපයේම බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කර කර, ඒ ධම්ම කාරණා මෙනෙහි කර කර, ඒ ධර්මයෙන් ලැබපු සතුටින් චිත්ත ප්‍රීතිය තමයි වැඩ හිටියේ. ඉතින් බුදුන් වහන්සේ කල්පනා වුණා මේ ධර්මය බොහොම ගැඹුරුයි, බොහොම සියුම්. ඉතින් මේ ලෝකෙ මිනිස්සු ආලේ රාමා කෝපනායම් පජා ආලේ රතා ආලේ සම්මුදිතා, මේ මිනිස්සු මේ තණ්හාවෙන් තමයි ඇල්ලා ඉන්නේ, තණ්හාවෙන් තමයි සතුට වෙන්නේ. ඉතින් ඒ වගේ තණ්හාවෙන් සතුට වෙන මිනිස්සුන්ට තණ්හාව දුරු කරන්න කියලා කියපු ගමන් ඒ මිනිස්සුන්ට මේක තේරෙයිද? මේක මිනිස්සු තේරුම් ගන්න එකක් නෑ. මේක මට වෙහසක් විතරක් වෙයි කියලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්න හිත නැමුනේ නෑ. ඒකට හේතුව තමයි මේ ලෝකේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය පටිසෝතගාම, මේ ලෝකේ මිනිස්සුන්ගේ කල්පනා රටාවට විරුද්ධව යන එකක්. හැබැයි මේ කාරණාව තේරුම් ගත්තොත් විතරක් එයාලා මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්නවා. එහෙම නැත්නම් මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ. මොකද පින්වත්නි, අපි උනත් මේ ළමයින්ට කියලා දෙන්න ඕනේ. මොකද මේ ජීවිතේ සමහරවිට ගොඩාක් ළමයින්ට අවබෝධයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ, පොඩි කාලෙම සමහර ළමයි නොඑක් ප්‍රශ්නවල පැටලලා යනවා. සමහර නොඑක් සම්බන්ධතා හදාගෙන, ප්‍රේම සම්බන්ධතා හදාගෙන නොඑක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද එයාලා හිතන්නේ තමන් ආදරය කරන, තමන් ආස කරන කෙනා ලැබුණාට පස්සේ තමන් සතුටින් ඉන්න පුළුවන්. තමන්ට ඒකෙන් ගොඩාක් ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් කියලා තමයි ඒකල හිතන්නේ. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා කියන කාරණාව එයාලා දන්නේ නැහැ. ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලට නොඑක් විදිහට ගබ්සා කිරීම, නොඑක් ප්‍රශ්න, සමාජයේ දෝෂාරෝපණ, නොඑක් ඊට පස්සේ ලෙඩ රෝග, මේ වගේ නොඑක් ප්‍රශ්න වලට මඳුන් වෙනවා. සමාජ සියදිවි හානි කර ගැනීම මට්ටමට යන ප්‍රශ්න, සමාජයේ නොඑක් මේ නොඑක් වංචා, මුදල් ප්‍රශ්න, නොඑක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තමන් ආස කරන දේවල් නිසා තමන්ට යම් දවසක දුක් විඳින්න සිද්ධ වෙනවා කියන කාරණාව අවබෝධ කරගන්න නැතුව කටයුතු කිරීම නිසා. ඒ නිසා ජීවිතයේ මේ අතහා ස්වභාවය, අපි කෙනෙක්ට ආදරේ නම්, කෙනෙක්ට සෙනෙහවන්ත නම්, ඒ ජීවිතයේ අතහා ස්වභාවය අපි කියලා දෙන්න ඕනේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා යෝකාමේ පරිවජ්ජේති සප්පස්සෝ අපදාසිරෝ සෝමං විසත්තිකං ලෝකං සතෝ සමති වත්තති. යම්කිසි කෙනෙක් මෙන්න මේ කාමයන් දුරු කරනවද, කාමයන්ගෙන් වෙන්විලා වාසය කරනවද, හරියට සප්පස්සෝ පදාසිරෝ, මේ තමන්ගේ කකුල ගාවට ආපු සර්පයෙක්ව දැක්කට පස්සේ, තමන් කකුල ගාව සර්පයෙක් ඉන්නවා දැක්කට පස්සේ තමන් ඉක්මනට එතනින් කකුල අයින් කර ගන්නවද, ඉක්මනට එතනින් ඈත් වෙනවද, අන්න ඒ වගේ කාමයන්ගෙන් ඈත් වෙනවද, සෝමං විසත්තිකං ලෝකං සතෝ සමති වත්තති. ඒකේන මේ ප්‍රශ්න වලින් පිරුණු මේ විෂම, මේ දුක් සහිත ලෝකය සිහියෙන් එතර වෙනවා කියලා. මොකද පින්වත්නි, මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකේ ප්‍රශ්නත් එක්ක හැපි හැපි, ඒ ප්‍රශ්නත් එක්ක වැළපි වැළපි, ගැට ගැහි ගැහි යනවා මිසක් ඒ ප්‍රශ්න වලින් සිහියෙන් යුක්තව ඒ ප්‍රශ්නට මුහුණ දීගෙන ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා කියන කාරණාව ගොඩාක් දෙනෙක්ට අමාරුයි. එතකොට ඒක නා
මේ කාමයන්ගේ යථා ස්වභාවය දැකලා ඒකට කාමයන්ගෙන් ඈත් වෙලා වාසය කළොත් අන්නේ යාට විතරයි මේ ජීවිතේ මේ ප්‍රශ්න වලින් මිදෙන්න ප්‍රශ්න වලින් නිදහස් වෙන්න හැකියාවක් තියෙන්නේ. එනිසා බිනන්ද බුදුරන් වහන්සේ වදාළේ යම්කිසි කෙනෙක් මේ ජීවිතේ ගත කරද්දී කොහොමද මේ ගිහි කෙනා ජීවිතේ ගත කරන්න ඕනේ කියලා. බුදුරන් වහන්සේ වදාලා මේ ගිහි ගෙදර වාසය කරන කෙනා මහන්සි වෙලා හොඳට සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ සල්ලි හම්බ කරලා මහන්සියෙන් ධාර්මිකව සල්ලි හම්බ කරන්න ඕනේ. ධාර්මිකව සල්ලි හම්බ කරලා ඒ වලින් තමන්ව පෝෂණය කරන්න ඕනේ. තමන් හොඳට කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. ඒ ධාර්මික තමන් හම්බ කරගත් දේවල් වලින්. ඊට පස්සේ ඒ තමන් ධාර්මිකව හම්බ කරගත් දේවල් වලින් තමන්ගේ දෙමව්පියන්ව ඥාතීන්ව පෝෂණය කරන්න ඕනේ. ඒ අර උදව් කරන්න ඕනේ. ඊට පස්සේ පින්කම් කරන්න ඕනේ. ඒ විදිහට මම ජීවිතය ගත කරන්න ඕනේ. හැබැයි එතනින් නවතින්න හොඳ නැහැ. බුදුන්සේ වදාලා යම්කිසි කෙනෙක් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් හරියට ගිහි ජීවිතය ගත කරනවා නම් එයා තව පුරුදු කරන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි එයා ජීවිතේ නොබැඳි වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට, බිරිඳට, සැමියාට, තමන්ගේ දේපල වස්තුවට මිලමුදල් වලට බැඳෙන්නේ නැතුව, ආස කරන්නේ නැතුව, ගිජුවෙන්නේ නැතුව යා වාසය කරන පුරුදු වෙන්න ඕනේ. අන්න ඒක තමයි නිවැරදි ගිහි ප්‍රතිපදාව. එහෙම කෙනෙක් ගිහි ජීවිතේ වාසය කරොත් තමයි යාගේ ගිහි ජීවිතේ යා හරියාකාරයෙන් ගත කරා කියලා කියන්න පුළුවන් වෙන්නේ. මොකද පින්වත්නි, නැත්තම් මේ ජීවිතේ ප්‍රශ්න එද්දී ඒ දේවල් වලට ගැට ගැහිලා බැඳිලා අපි සමහරලාවට මේ ජීවිතේම දුකින් වාසය කරන්නේ. මරණින් මතෙත් ආපහුම එක්ක ප්‍රේතෙක් වෙලා තසතෙක් වෙලා ආපහු ඒ දේවල් වලටම බැඳිලා ඉන්නවා. මේ ඒ ප්‍රශ්න වලින් නිදහස් වීමක් නම් කවදාවත් යාර ලැබෙන්නේ නැහැ. බුදුනසවදාලා කෙත්තං වත්තුන් හිරඤ්ඤං වා ගවාස්සං දාස පෝරිසං තීයෝ බන්දු පුතුකාමේ යෝ නරෝ අනුගිච්ඡති. මේ කෙත්වතු ධනධාන්‍ය මිලමුදල් ඊට පස්සේ ඒ කාලේ හැටියට නම් මේ හරක බාන ඒ වගේම දැසි දස්සෝ ඊට පස්සේ තමන්ගේ ස්වාමියා බිරිඳ ඥාතීන් මේ වගේ දේවල් වලට යෝ නරෝ අනුගිච්ඡති. යම්කිසි කෙනෙක් බැඳිලා වාසය කරනවද ඒවට බැඳිලා ආසාවෙන් ඇලිලාද ජීවිතය ගත කරන්නේ එයාට සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අබලානම් බලී යන්ති. ඒ කිනාව දුර්වල කෙනෙක් විදිහට එයා දුර්වල වෙලා අර ප්‍රශ්න වලින් එයාව යට කරගෙන යනවා. මද්දන්තේ නම් පරිස්සය ප්‍රශ්න වලින් එයාව මිරිකෙනවා. තතෝ නම් දුක්ඛමන් වේති. ඒ දේවල් නිසා යාට ගොඩාක් දුකක් ඉඳින්න සිද්ධ වෙනවා. නාවම් භින්න මිමෝදකං. හරියට මොහොද මැද නැවක් ගිලුණා වගේ, නැවක් කැඩුණා වගේ යාට අර දේවල් වලට හිතේ තියෙන ආසාවත් එක්ක යාට ලොකු දුකක් ඉඳින්න සිද්ධ වෙනවා. මේක පින්නත් මේ ලෝකේ බුදවරු ඇරෙන්න, ආර්යයන් වහන්සේලා ඇරෙන්න වෙන කිසි කෙනෙක් මේ ජීවිතේ මේ යථා ස්වභාවය මේ කාසියේ දෙපැත්ත වගේ තියෙන මේ දුක සැප කියන දෙක ගැන මේ විදිහට මේ විස්තරයක් කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කිසි කෙනෙක් මේ ජීවිතේ මේ වගේ දෙයක් දේශනා කරලා නැහැ. මොකද ගොඩාක් වෙලාවට කතා කරනවා මේ ජීවිතේ ප්‍රශ්නේදී අපි වීරෙන් උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ, මේ දේවල් වලින් අපි නැගිහිටින්න ඕනේ, පසුබහින්න හොඳ නැහැ, කවදාවත් කඩන්වට එන්න හොඳ නැහැ කියලා අපි සාමාන්‍යයෙන් ওই ගිහි ජීවිතේ ගත කරද්දී අපිට නොඑක් විදිහට ওই වගේ අර චිත්ත අදිෂ්ඨානය නැත්තම් චිත්ත වීරය ධෛර්ය ඇති කරන නොඑක් කතාබස් ඇති මේ ලෝකේ අහන්න ලැබෙනවා. සමාජයේ නොඑක් ওই වගේ අවවාද උපදෙස් දෙනවා. හැබැයි දුන්නට ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි මේවට මේ ප්‍රශ්න මට එන්නේ කියන කාරණාව ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ.
ඒ නිසා මේ කාරණා තේරුම් ගත්තොත් එහෙම ප්‍රශ්නේදී අඬද්දී අඩුපු ගානේ තමන් තේරුම් අරගෙන අඬන්න පුළුවන්. මේක නිසයි මම මේ දුක් විඳින්නේ. මේ නිසයි මට මේ ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මේ දේවල් වලට මං ආස කරපු නිසයි මට මේ දුක මේ අද විඳින්න වෙන්නේ කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් අඬන්න පුළුවන්. සමහර අඬ ඇඬි වෙනවත් කරන බැරි වෙන්න පුළුවන් එහාට. ප්‍රශ්නෙත් එක්ක නමුත් අඳුම ගානේ හිතෙන් හරි එයාට තේරුම් අරගන්න පුළුවන් මේක නිසයි මට මේ ප්‍රශ්නේ ආවේ. මගේ හිතේ මේ දේ තිබ්බ ආසාව නිසයි මට මේ ප්‍රශ්නේ ආවේ කියලා එයාට හිතේ අවබෝධයෙන් ඒ ප්‍රශ්නෙට සමහරලාවට කඩා වැටෙන ද මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් අපි පොහොව විදිහට අමුතුවෙන් ධෛර්යයක් ඇති කරගන්න ගියාට අමුතුවෙන් සමහරලාවට වීරයක් ඇති කරගන්න ගියාට අපිට ඒක පවත්වන්න බෑ. ඇයි ඒ? ඒකට අපි හේතුව දන්නේ නැහැ. ගොඩාක් අයගේ ජීවිතේ වෙලා තියෙන එකයි මොකද යාළට තේරෙන්නේ නැහැ. ඇයි මං වීරය කරන්න ඕනේ? මොකටද මම මේකට මේ ප්‍රශ්නෙට ඉදිරියට මුහුණ දෙන්න ඕනේ? මේකට හේතුවක් පදනමක් යාළට තේරෙන්නේ නැහැ. ඒ යාළට මේකේ හිස් බවක් විතරයි තේරෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? යාළා සමහරලාවට කාගේ හරි කීමකින් යම්කිසි වීරයක් ගත්තත් යාළට කාලය පවත්වන්න බෑ. ටික කාලෙකින් ආපහු කඩන් වැටෙනවා. ඒකට පදනමක් නැහැ. හරි හරියාකර පදනමක් ඒකර නැහැ. ඒ නිසා අපි නන්දි බුදුරන් වහන්සේ වදාළ මේ ධර්මයේ තුලින් විතරයි අපිට මේ කාරණාව හරියට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් මේ දේවල් යථා ස්වභාවය තේරුම් ගත්තොත් එහෙම එයා මේ ජීවිතේ මේ ප්‍රශ්න මැද්දේ එයාට ප්‍රශ්න වලින් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න මැද්දේ එයාට කල්පනාකාරීව තේරුම් ගන්න පුළුවන් ඇයි මේ ප්‍රශ්න වෙන්නේ කියලා. ඉන්නන්නේ එක හරි ලස්සන කතාවක් තියෙනවා ජාතක කතාවක. මොකද මේ ලෝකේ මිනිස්සු දකින විදිහයි මේ ලෝකයේ මේ ආර්යයන් වහන්සේලා මේ ජීවිත දකින විදිහයි කොහොමද වෙනස් වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක කතාවක් තියෙනවා. එක අවස්ථාවක අපගේ බෝසතාණන් වහන්සේ මේ ගිහිගත අතෑරලා කැලේට ගිහිල්ලා තාපස ජීවිතයක් ගත කරනවා. දවසක් මේ බෝසත්ත්වයන් වහන්සේට කැලේ යද්දී දකින්න ලැබෙන ලොකු මලක මල්පෙති ඇකිල්ලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ මේකේ අමුත්තක් තීරණා ළඟට ගිහිල්ලා බලනවා. බැලින්නම් පොඩි දරුවෙක්. ඒ කියන්නේ පොඩි දරුවෙක් ගෑනු දරුවෙක් ඉපදිලා මේ ඒ මල ඇතුලේ. ඒ කියන්නේ දැන් මේ ලෝකේ තියෙනනේ උපත් කිහිපයක් ගැන බුදුන්වහන්සේ දේශනා කළා තියෙනවානේ. එතකොට ඒකේ ඒ අනුව මේ යම්කිසි සමහරලාවට මිනිස්සු උපදිනවා සමහර මව කුසෙන් නෙමෙයි. ඒ අය සමහරලාවට වෙනත් ආකාරනොත් උපදිනවා. ඒතොර ඒ වගේ ඒ පොඩි දරුවෙක් ඒ විදිහට ඉපදිලා. බොස්තන් වහන්සේ මේක දැක්කට පස්සේ බොස්තන් වහන්සේ මේ දරුවව අරන් යනවා හදා වඩා ගන්නවා. ඉතව සක්දෙවිඳු මේ බොස්තන් වහන්සේ උපස්ථාන කරන්න වෙනවා. ඉතව සක්දෙවිඳුට බෝසතාණන් මේ කාරණාව කිව්වට පස්සේ සක්දෙවිඳු ඒ දරුවට වෙනම මාලිගාවක් මවලා වෙනමම සැප සම්පත් වෙනවම දෙනවා. එතකොට මේ මාලිගාව තියෙන්නේ අහසේ කාටවත් එකට ලඟ වෙන්න බෑ. ඒකට වෙනමම කට්ටි මේ ඉන්නවා උපස්ථාන කරන්න. බෝසතාණන් තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඉතින් එක දවසක් මේ එක වැද්දෙක් ওই වනාන්තරයේ ආපු වැද්දෙක් දකිනවා මේ කැලේ මැද්දේ තියෙන අහසේ තියෙන මාලිගාව ලස්සන කුමාරිකාවක් ඉන්නවා. දිව්‍ය ස්වරූපයට සම්මාන වෙච්ච ලස්සන කුමාරිකාවක් ඉන්නවා. ඉතින් මේ කාරණාව මේ වැද්දා ගිහිල්ලා රටේ රජතුමාට කියනවා. රටේ රජතුමාට කිව්වට පස්සේ රජතුමා කල්පනා කරනවා එහෙනම් මම මේ කුමාරිය බලන්න යන්න ඕනේ. මම මේ කුමාරිව විවාහ කරගන්න ඕනේ ගිහිල්ලා මගේ කරගන්න ඕනේ කියලා දැන් මේ රජතුමා යනවා. රජතුමා ගියාට පස්සේ රජතුමාට හම්බුණ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේගේ විස්තර හද්දි ඒ රජතුමාට බෝසතාණන් වහන්සේ කිව්වා රජතුමනි මේ මගේ දියණිය මම තමයි මේ දරුවව හදාගත්තේ. ඔබතුමාට මේ දියණියව ඕනේ නම් මේ කුමාරිකාව ඕනේ නම් ඔබතුමා එක දෙයක් කරන්න. ඒ තමයි ඔබතුමා මේ දරුවගේ නම මේ කුමාරිකාවගේ නම මට කියන්න. ඔබතුමා කල්පනා කළ මේ කුමාරිකාගේ නම කිව්වොත් එහෙම මම
මේ කුමාරිකාව ඔබට දෙන්නම් කියලා. දැන් මේ රජතුමා කල්පනා කරා මේ ලෝකේ දැන් මොකද්ද මේ කුමාරිකාවගේ නම වෙන්න පුළුවන් කියලා. දැන් කට්ටියත් කතා කර කර ගිහිල්ලා එක එක නම් කියනවා. දැන් නම් කිව්ව නමුත් එකක්වත් හරියන්නේ නැහැ. දැන් මේ රජතුමා මොකද කරන්නේ? දැන් මාස ගාණාවක් අර තමන්ගේ පිරිසත් එක්ක කැලේ ඉන්නවා. ඔහොමදින්ද මොකද වෙන්නේ? දැන් සත්තු සර්පය කාලා සමාන සේනාවේ කට්ටිය මැරෙනවා. කන්න බොන්න හරියට නැහැ. මදුරුවෝ මැස්සෝ නොයේ කරදර. ඉතින් මේ නොයේ කරදර විඳගෙන රජතුමා දැන් නම් කල්පනා කරනවා මොකද්ද නම වෙන්න පුළුවන්. දැන් අවුරුද්දක් ගියා. රජතුමා කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ මේ වැඩේ. මම යනවා යන්න කියලා රාජකුමාරට කිව්වා. කුමාරිකාව මට ඔබේ නම හොයාගන්න දෙන්න, මම යනවා යන්න. මට මේ කැලේ ගොඩාක් දුක් විඳ සිද්ධ වුණා ඔබ නිසා කියලා. හැබැයි ඊට පස්සේ කුමාරිකාව කියනවා, රජතුමනි එහෙම ඔබ මාව දාලා යන්න එපා. ඔබ තව ටිකක් උත්සාහ කරන්න. ඔබ උත්සාහ කරොත් එහෙම ඔබට මාව ලබා ගන්න පුළුවන්. ඔබ වීරිය අතාරින්න එපා. උත්සාහය අතාරින්න එපා. ඔබ මාව කොහොම හරි ඔබේ කරගන්න කියලා දැන් කුමාරිකාවත් කියනවා. රජතුමා කල්පනා කරා කමන්නේ එහෙනම් කොහොම හරි කුමාරිකාව අරන් යනවා කියලා ආපහුන නම් කල්පනා කරන පටන් ගත්තා. හරියන්නේ නැහැ. අවුරුද්දක් තව ගියා. දැන් කන්න බොන්නත් නැහැ. ওই කැලේ තියෙන පළතුරු කකා මොන මොන හරි අල කකා තමයි ජීවත් වෙන්නේ දැන් රජතුමා. මොකද වෙන්නේ? තව අවුරුද්දක් ගියා නම හොයාගන්න බැරි වුණා. රජතුමා කල්පනා මේක හරියන්නේ මම යනවා යන්න ආපහු මාලිකාවට. ආපහු යන කල්පනා කරද්දී කුමාරිකාව කිව්වා, රජතුමනි ඔබ යන්න එපා. ඔබ තව ටිකක් උත්සාහ කරන්න, වීරයවන්ත වෙන්න. වීරයවන්ත පුරුෂයෙක් විදිහට මේකට මුහුණ දෙන්න. එතකොට ඔබට මාව ලබා ගන්න පුළුවන්. රජතුමා කල්පනා කරා දැන් හරි එහෙනම් කමක් නැහැ. මම කොහොම හරි මේ කුමාරිකාව අරගෙන යනවා කියලා දැන් ආපහු නම් කල්පනා කරනවා. නම් කල්පනා කර 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 දැන් තව අවුරුද්දක් ගියා, හරියන්නේ නැහැ. රජතුමා කිව්වා මේ මෙහෙම හරියන්නේ නැහැ, මෙහෙම ගියොත් එහෙම මගේ ජීවිතේ මට නැති වේද කියලා මට විශ්වාසයක් නැහැ කියලා කිව්වා. පාලියෙන් ඒ වචනේ ආසංකා, ඒ කුමාරිකාව නම ආසංකා. ඒ පාලි වචනේ තියෙන තර ආසංකා කියලා. ඒතර කුමාරිකාව කිව්වා, අන්න රජතුමනි ඔබ මගේ නම කිව්වා. ඔබ ගිහලා ඉක්මනටම මගේ පියාණන්ට කියන්න ඕක කියලා. ඊට පස්සේ රජතුමා බෝසත්වයන්ට කියලා ඒ කුමාරිකාව තමන්ගේ රාජ්‍යයට අරන් ගියා. ඒතර මේ කාරණාව සමහරට මේ කතාව ඇහුනට පස්සේ කමාරු කියන්න පුළුවන් මේක හරි ලස්සන ආදර කතාවක්. මේක ඔය ලෝකයේ තියෙන ලස්සන ආදර කතා වලින් එකක් මේක. බලන්නේ රජතුමා තමන්ගේ උත්සාහය අතෑරියේ නැහැ. තමන්ගේ වීරය අතෑරියේ නැහැ. ඒ තමන් කැමති කෙනා වෙනුවෙන් යා රජතුමා ගොඩාක් දුක් විඳලා මහන්සි වෙලා තමන් කැමති කෙනා ලබා ගත්තා. ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. හැබැයි පින්වත්නි, බුදුරජාන් වහන්සේ ඒ ජාතක කතාව දේශනා කළේ වෙන අර්ථයක් උදෙසා. බුදුන් වහන්සේ වදාළේ ඒ ජාතක කතාව වදාළේ එක භික්ෂුවක් මේ තමන්ගේ ඒ වාසය කරද්දී එක කාන්තාවක් දැකලා හිතේ රාගය හටගත්තා. ඉතින් මේ භික්ෂුව කල්පනා කළා මම ගෙදර යනවා, ගෙදර ගිහිල්ලා මේ වගේ කාන්තාවක්ව විවාහ කරගෙන වාසය කරනවා කියලා. ඒ අවස්ථාව තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. මේ රජ කෙනෙක් වෙලත් සැපසේ රජමාලිගාවට වෙලා හොඳ කෑම බීම අනුභව කරමින් සැපසේ වාසය කරන්න තිබුණු අවස්ථාව රජ කෙනෙක්ට අහිමි වුණා එක්තරා කාන්තාවකට ආශ්‍රය කිරීම නිසා. ඒ කාන්තාව ලබා ගන්න රජතුමා අවුරුදු 3ක් කැලෑවට වෙලා මහා දුකක් වින්දා. මේ කාමයන්ගේ ස්වභාවය ඒ වගේ. මේ තමන් ආශ්‍රය කරන දේවල් ලබා ගන්න මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ගොඩාක් දුක්ඛම් කටළු ජීවිතේ මුහුණ දෙනවා. ඒ නිසා මේ කාමයන්ගේ ස්වභාවය මේ විදිහයි. මේ ලෝකේ මිනිස්සු ආස කරන දේවල් ලබා ගන්නව නම්, ඒකට උත්සාහ කරනව නම්, ඒ අයට මේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ කාමයන්ගේ ස්වභාවය ඒකයි. මේ ගිහි ජීවිතයේ ස්වභාවය මේකයි කියලා ඒ භික්ෂුවට කාමයන්ගේ ආදීනම කියලා දෙන්න තමයි බුදුන් වහන්සේ ඒ ජාතක කතාව දේශනා කළේ. તો බලන්න පින්වත්නි, අපි මේ ජීවිතේ කල්පනා කරන විදිහයි, බුදුවරු මේ ජීවිතය ගැන කල්පනා කරපු විදිහයි, දැකපු විදිහයි කොච්චර වෙනස්. මේ ලෝකයේ මිනිස්සු කතා කරාට කිව්වට මේ දේවල් වලින් අපි මහන්සි වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ,
ජීවිත දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනි කියලා කල්පනා කරාට නොයි කතා කිව්වට ඒක කාමයන්ගේ ආදීනව මේ කාමයන්ගේ ආදීනව තමයි මේක කියලා කියලා දෙන්න බුදුරන් වහන්සේ ඇරෙන්න කිසි කෙනෙක්ට බැරි වුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ජීවිතයේ දෙයකට ආස කරනවා නම් ඒ වෙනින් අපට දුක් විඳ සිද්ධ වෙනවා. හැබැයි බුදුරන්සේ වදාළේ ඒ නිසා කාමයන් වෙනුවෙන් මහන්සි වෙන්න එපා. කාමයන් වෙනුවෙන් වීරය කරන්න එපා. මොකද ඒ දේවල් කාලිකයි. ඒ දේවල් කාලයකට අයිති දේවල්. මොකද අපි මේ ලෝකේ ආස කරන සියලුම දේවල් අපිට ටික කාලයක් තිබිලා අහිමි වෙලා යනවා. මොකද මේ ලෝකේ කාලයකට අයිති නොවන අකාලික දෙයක් තියෙනවා. ඒ අකාලික දේ තමයි ධර්මය. ඉතින් කෙනෙක් මේ ධර්මයේ වෙනුවෙන් වීරය කරොත් උත්සාහ කරොත් අන්න යාට ඒ අකාලික වූ දේ මේ කාලයට අයිති නොවන කාලේ ඉක්මවා ගියපු දෙයක් කියලා ලබා ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ කාමයන් වෙනුවෙන් කරන වීරය අකාලික වූ ධර්මයෙන් වෙනුවෙන් කරන්න. එහෙම වීරය කරන කෙනාට මේ ලෝකේ ඒ සනාතන සැපය ලබා ගන්න අවස්ථාව උදා වෙනවා කියලා බුදුන් වහන්සේ වදාලා තස්මා ජන්තු සදා සතෝ කාමානි පරිවජ්ජේ තේ පහය තරේ ඕගං නාවං සිත්වා උපාරගෝ. ඒ නිසා මේ ලෝකේ නුවණ තියෙන කෙනා හොඳ සිහියෙන් යුක්තව මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඒ නිසා යා සිහියෙන් යුක්තව මේ කාමයන් අත්හැරලා වාසය කරනවා. ඒ විදිහට යා මේ ලෝකේ මේ කාම සැඩපහර එයා එතර වෙනවා. හරියට නැවකින් මේ ගඟක් එතර කරන නොනැති කෙනෙක් වගේ කියලා. ඊතර පින්වත්නි මේ ලෝකේ ප්‍රියමනාප දේවල් සතුට අපට සතුට හිතේ සතුට ඇති කරන දේවල් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපිට ඒ දේවල් පාවිච්චි කර ගැටලුවක් නැහැ. අපි දේවල්ට ආස කරොත් එහෙම අපි මේ දේවල් පස්සේ පැන්නුවොත් එහෙම අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. වලින් ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේ දේවල් වලට වඩා බුදුන් වහන්සේ නිතරම අගය කළේ මේ ධර්මයේ වෙනුවෙන් මහන්සි වෙන එක. ධර්මයේ වෙනුවෙන් උත්සාහ කරන එක. නැතෝ කාම සැප සම්පත් වෙනුවෙන් උත්සාහවත් වෙන එක. බුදුන් වහන්සේලා වර්ණනා කරන්නේ. නමුත් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කන්න බොන්න අවශ්‍යයි. ඉන්න තැනක් අවශ්‍යයි. යන්න වාහනයක් අවශ්‍යයි. හැබැයි ඒ දේවල් වෙනුවෙන් අනවශ්‍ය විදිහට මහන්සි වීම, අනවශ්‍ය වෙනින් කැපවීම බුදුන් වහන්සේලා වර්ණනා කරන්නේ. තමන් ලද දෙකින් සතුට වෙලා ඒ කරන්න පුළුවන් නම් ධර්මයේ වෙනුවෙන් මහන්සි වෙන්න. ධර්ම ඉගෙන ගන්න, ධර්ම පුරුදු කරන්න, බණ භාවනා කරන්න, මේ ධම්ම කන මතක තියාගන්න උත්සාහ කරන්න පුළුවන් නම්, ඒ වෙනුවෙන් වීරය කරන්න පුළුවන් නම්, ඒකයි බුදුන් වහන්සේලා මේ ලෝකේ වර්ණනා කළේ. ඉනිසා පින්වත්නි මේ උතුම් වෙසක් මාසේ දැන් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනේ ඒ බුදුරජාන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු පරම ධර්මය අපි හිතේ මතක තියාගන්න ඕනේ. ඒ ධර්මය තේරුම් අරගෙන මේ ජීවිතේ දුක්ඛම් කටළු කියන දේවල් මේ ලෝකේ ඇති වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපි මේ ජීවිතේ අපි ආස කරන දේවල් පස්සේ යෑම. ඒ ආස කරන දේවල් පස්සේ යන කෙනාට දුක ඇති වෙන එක, ගැටලු ඇති වෙන එක, ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන එක එයාට මඟ අරින්න බෑ. ඒට අනිවාර්යෙන් ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් කෙනෙක් එහෙම ඒ දේවල් ලබා ගත්තත් එයාට ඒ දේවල් බොහෝ දුරට ඒ දේවල් වලින් සතුට ලබා දෙන්නේ, සැපේ ලබා දෙන්නේ බොහොම ටික කාලයයි. ඒ කාමයන්ගේ ස්වභාවය මොකද මේ කාමයන් කාලිකයි. යම් කිසි කාලයකට අයිති දෙයක් අනිත් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨම දේවල් මොනවද කියන එක අපි නුවණින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. බුදුන්වහන්සේ වදාලා අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරං. මේ ලෝකේ අසාරවද්දේ සාරවත්ව දැක්කොත් එහෙම, ඒ වගේම සාරවද්දේ අසාරවත්ව දැක්කොත් එහෙම, එයාට කවදාවත් මේ ලෝකේ සාරවත්ව ශ්‍රේෂ්ඨ උදයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ.
මේ ලෝකේ සාරවත් දේ, වටිනා දේ, වටිනා දේ විතර තේරුම් අරගෙන. අසාරවත් වූ නොවටිනා දේ, නොවටිනා දේ විතර තේරුම් අරගෙන. එහෙම යා නුවණින් කල්පනා කරොත් එහෙම තේ සාරං අධිගච්ඡanti. අන්න යාට මේ ලෝකේ වටිනා වූ සාරවත් වූ දේ ලබා ගන්න අවස්ථාව දාවනවා. සම්මා සංකප්ප ගෝචර. ඒ ලබා ගන්න අවස්ථාව දා වෙන්නේ නිවැරදි සංකල්පනාවෙන්, නිවැරදි අවබෝධයෙන්, අදහසින් යුක්ත කෙනාට විතරයි. ඒ නිසා පින්වත්නි, මේ ලෝකේ ශ්‍රේෂ්ඨ දේ අපි ශ්‍රේෂ්ඨ දේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ලෝකේ සාරවත් දේ, සාරවත් දේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ලෝකේ වටිනා දේ, වටිනා දේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තේරුම් අරගෙන ඒ වටිනා ශ්‍රේෂ්ඨ සාරවත් දේ අන් අයට බෙදා දෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අපි සීල දනාටත් ඒ බුදුන් වහන්සේ මේ ලෝකයට බෙදා දුන් ඒ සාරවත් වූ, ඒ ශ්‍රේෂ්ඨ වූ, ඒ උතුම් අමා නිවන, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, ඒ උතුම් තුනරුවන පිහිට කරගෙන අපේ ජීවිතයටත් ඒ සාරවත් වූ අමා නිවන ලබා ගන්න, ඒ උතුම් ධර්මාවබෝධය ලබා ගන්න මේ උතුම් ධර්මදේශනාව හේතුපකාර වේවා. සාතු සාතු සාතු. අද දවසේදී මේ විදිහට ධර්ම දේශනාමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සිරු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අද දවසේදී උපන් දිනයේ යෙදී තිබෙන පින්වත් එස්සේ සිතුකි එහන්සා දියණියට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ටත් ධර්මාව බෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේ මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුනා වාසී රට ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අනගාරිකා මෑණියන් වහන්සේලාට, අනගාරික උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුවසේනි දුකින් චතුරාර්ය සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ සදහම් දේශනා සඳහා සදහවත් බර දායකත දානු ලබන ඒ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකෙන් අත් මිදීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී 13 වෙනි ජන්මදිනයේ සමරන ඒ සිතුකි යහන්සා දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවනයේ සැලසේවා. ඒ දියණියගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. ඒ දියණියටත් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් විදියට මෙලොව පරලොව සාර්ථක කරගන්න උතුම් ධර්මාවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් තේජාන්, හිරුංජිත් විතරණ, ටිනිති සිහංස, ටිහංසා විතරණ, අකිදු අනුජිත සෙනරත්, නෙතුෂ් නිකේශල සෙනරත් සහ වගීෂ මනුජ විතරණ යන ඒ මොනුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. නිරතුරු කල්යාණ මිත්‍ර අසුර සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජීවිත කටයුතු සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. ඒ දරුවන්ටත් ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට මෙලොව පරලොව සාර්ථක කරගන්න උතුම් ධර්මාවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම අද දවසේදී මේ සදහම් දේශනා සඳහා සදහා බර දායකත්වය දන් ලබන පින්වත් සිසිල් සෙනරත් විතරණ මහතාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න, චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිදු දනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජ සිදු දනාටත් මේ පින් අනුමෝදන් වේවා. අද දවසේදී මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වත් සිදු දනාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දනාටම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා. සාතු සාතු සාතු. සුදනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.